නංගේ මල්ලී ඔබ මේ සම්බන්ධ වන්නේ RS නාමකරණය යටතේ පළවෙනි තුන්වන වීඩියෝ එක මෙම වීඩියෝ නැරඹීමට ප්‍රථම ඔබ අනිවාර්යයෙන්ම 1 සහ 2 නැරඹිය යුතුයි තාම හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා දෙවන වීඩියෝ පැහැදිලි කරන ලද මූලධර්ම භාවිතා කර අප උදාහරණ කිහිපයක් තුන්වන වීඩියෝදී සාකච්ඡා කරමු පළවෙනි උදාහරණයට ගියාම දැන් ඔබට මතකයි අපි පළවෙනි වීඩියෝදී සඳහන් කරපු මූලධර්ම අනුව අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා කයිරල් සෙන්ට් එකක් මම කයිරල් සෙන්ට් එක තමා තරු ලකුණකින් ලකුණු කරේ දැන් බලන්න නංගී මල්ලී මෙන්න මේ කයිරල් සෙන්ට් එකේදී අපිට මෙතන හිඩන් හයිඩ්‍රජන් කෙනෙක් එහෙම නැත්නම් පෙන්වල නැති හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම අපි ආව ඩෑෂ් එකක් ඉන්නවා කියලා H වහඳුනා ගමු දැන් අපි ප්‍රයොරිටි දෙන්න බලමු ප්‍රයොරිටි දෙනකොට අපිට පේනවා මේ පැත්තේ ඉන්න මෙන්න මෙතන ඉන්න ස්ථානය සහ මෙන්න ස්ථානය මෙමෙ ස්ථානවල කවුද ඉන්නේ කියලා පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු අපිට පේනවා මෙන්න මෙතනදී කාබන් කනෙක්ට් වෙලා තියෙන්නේ මේ පැත්තෙන් කාබන් කනෙක්ට් ආයි පාරක් කනෙක්ට් වෙලා තියෙනවා මෙතන තමයි හයිඩ්‍රජන් කෙනෙකුට කනෙක්ට් වෙලා තියෙන්නේ එතකොට ප්‍රයොරිටි දුන්නාම මෙතන තියෙන්නේ CCH හොඳට බලන්න කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා කාබන් කෙනෙක් එක්ක එතකොට කාබන් කාබන් ද්විත්ව බන්ධන නිසා C දෙකක් අපි ගන්නවා ඊට අමතරව මෙතන H කෙනෙක් ඉන්නවා කනෙක්ට් වෙලා ඒ නිසා H වත් ගන්නවා කාබන් දෙකක් C දෙකක් එක්ක H මේ අවස්ථාව ගත්තොත් මෙතනදී ඔබට පේනවා මෙතන C සම්බන්ධ වෙලා තියෙන්නේ එක කාබන් කෙනෙකුට සහ හයිඩ්‍රජන් දෙදෙනෙකුට. මේ වෙනස් තේරුම් ගැනීම ඉතාම වැදගත්. මෙතන කාබන් කනෙක් වෙලා තියෙන්නේ. මෙතන කාබන් මෙන්න මෙතන කාබන්ට කනෙක්. එයා තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඊට අමතරව මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. මේ හයිඩ්‍රජන් දෙදෙනා තමයි මේ පෙන්වලා තියෙන්නේ. යනවා අපි දන්නවා ප්‍රයොරිටි දෙනකොට මේ අංක එක වෙන්න ඕනේ. දැන් දෙක තෝරගන්නකොට ඔබට පේනවා මෙතනත් ඉන්නේ කාබන් මෙතනත් ඉන්නේ කාබන්. හැබැයි කාබන් දෙන්නෙක් ඉන්නා නිසා මෙතන අංක 2 ප්‍රයොරිටි ලැබෙන්න ඕනේ. මෙන්න මෙතනට අංක 3 ප්‍රයොරිටි ලැබෙන්න ඕනේ. 4 ප්‍රයොරිටි එක මෙතනට දෙන්න ඕනේ. එතකොට අපි කතා කරන ලද මූලධර්මයට අනුව 4 අංකය ලැබිලා තියෙන්නේ pointing into the page. ඒ කියන්නේ ඇතුළට යන ඩෑෂ් එකේ තමයි අංක 4 තියෙන්නේ. ඒ නිසා අපිට 1 2 3 clockwise ද කියලා බලන්න පුළුවන්. අපිට පේනවා මෙතන 1 මෙහිම තියෙනවා, 2 මේ පැත්තට, 3 මේ පැත්තට තියෙන්නේ. අනුව 1 2 3 තියෙන්නේ counter clockwise පැත්තේ. ඒ නිසා මෙතන configuration එක S configuration එක වෙන්න ඕනේ. මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක පෝස් කරලා ඔබට පුළුවන් මේ වාගේ configuration එක තීරණය කරන්න, පසුව ඔබට මේක check කරගන්න පුළුවන්. හොඳයි. අපි යමු දෙවන උදාහරණයට. දෙවන උදාහරණයේදී මම ඔබට නැවත මතක් කරනවා ඩෑෂ් එක සහ වෙජ් එක තමයි මේ තියෙන්නේ. ඔබට මතකයි මම පළවෙනි වීඩියෝයේදී කිව්වා fisher projection එකේ මේ දෙක පෙන්වලා තියෙන්නේ wedges දෙකක් මෙතන තියෙන ඕනේ ඩෑෂස් දෙකක් කියලා. ඒතර මේ තියෙන ඩෑෂස් දෙකක්. මේ තියෙන wedges දෙකක් මම හිතනවා ඔබට එක මතක ඇති කියලා. මේ අංක 1 නම් ගියේ මල්ලී දෙවෙනි එකට වෙන්න ඕනේ bromine, ඊළඟට atomic number එකේ priority එක ගත්තාම 3ට එන්න ඕනේ chlorine, 4ට එන්න ඕනේ fluorine. 4 තියෙන්නේ pointing into the page. ඒ කියන්නේ 4 ඉන්නේ පිටිපස්සට. ඩෑෂ් එකක ඉන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ අපිට rule එක apply කරන්න පුළුවන්. රූල් එක ඇප්ලයි කරන්නේ 4 පිටිපස්සේ තියෙන නිසා 1 2 3 තියෙන වෙන මේ අතට යනවා මේක කවුන්ටර් ක්ලොක් වයිස් තියෙන නිසා මේක S configuration වෙන්න ඕන. හොඳයි. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණය තරමක් සංකීර්ණ උදාහරණයක්. හොඳට බලන්න. තුන්වෙනි උදාහරණයේ බැලුවම අපිට පේනවා තුන්වෙනි උදාහරණයේදී මෙතන කනෙක් වෙලා තියෙන ෆ්ලුවරින් අපි දන්නවා මෙතන හිඩන් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්න අපි ආව මෙතන ඩෑෂ් එකක් තියෙන නිසා අපි වෙජ් එකක් ඇඳගමු. මෙතන දැන් ඔබට පේනවා මෙතන C කනෙක් වෙලා ඉන්නේ. මෙතන C ට කනෙක්ෂන් එක තියෙන්නේ. නැත්නම් අපි මෙතන C කනෙක් වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් 3 දෙනෙකුට. එතන මෙතන හයිඩ්‍රජන් 3 දෙනෙකුට තමයි මෙතන C කනෙක් වෙලා තියෙන්නේ. මෙතන කාබන් ගත්තම කනෙක් වෙලා දිනවා මෙන්න මෙතන ඉන්න කාබන්ටයි මෙතන තවත් හයිඩ්‍රජන් 2 දෙනෙක් ඉන්නවා හයිඩ්‍රජන් 2 දෙනෙකුට. හරි. දැන් අපිට පුළුවන් මේකේ ප්‍රයොරිටි දෙන්න. ෆ්ලුවරින් තමයි highest atomic number එක 1 කියලා දෙමු. 2 ඔබට ලබා දෙන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මෙම අවස්ථාවේ මෙතනද. මෙන්න මෙතන තමයි 2 ලබා දෙන්න වෙන්නේ. 3 හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්න අවස්ථාව සහ 4 තමයි හයිඩ්‍රජන් මෙන්න මෙතනට එන්නේ. දැන් ඔබට බැලූ බැල්මටම පේනවා අංක 4 ලැබිලා තියෙන්නේ pointing into the page කියන මූලධර්මය අනුව නෙමෙයි. මෙතන අංක 4 ලැබිලා තියෙන්නේ pointing into the page නෙමෙයි. දැන් ඔබට පේනවා අප මෙතෙක් කතා කරපු සියලුම උදාහරණ අපි පෙර සඳහන් කරන ලද නීතියට අදාළයි. අංක 4 තියෙන්නේ පොතේ තලයෙන් ඇතුළට.
ඒ කියන්නේ pointing into the page. එහෙම තිබ්බොත් තමයි මෙම role එක අනුගමනය කරන්න කියලා මම ඔබට කිව්වේ. නමුත් මෙම උදාහරණයට ආවම ඔබට පේනවා අංක 4 ලැබිලා තියෙන්නේ පොතේ තලයෙන් ඉවතට තියෙන කෙනෙකුට නෙමෙයි. ඒ කියන්නේ pointing into the page කියන එකට නෙමෙයි. මොකද මෙතන අංක 4 හරිනම් ලැබෙන්න ඕනේ මේ dash එක පෙන්වලා තියෙන තැනට. මොකද එයා තමයි pointing into the page. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී අංක 4 ලැබිලා තියෙන්නේ pointing into the page එකකට නෙමෙයි වෙනත් එක්කෙනෙකුට. එතකොට අපි අලුත් නීතියක් පාවිච්චි කරනවා අපි කියනවා swap rule එක කියලා. මෙන්න swap rule එක අපි පැහැදිලි කරන විදිය if the priority 4 is not pointing into the page. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. තුන්වෙනි උදාහරණය swap priority 4 with the group that is pointing into the page. ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ? අපි අංක 4 සහ පොතේ තලයෙන් පිටිපස්සට එහෙම නැත්නම් pointing into the page වෙලා තියෙන අංක දෙක swap කරන්න ඕනේ. swap කරන්න ඕනේ කියන නංගේ මල්ලේ මාරු කරගන්න ඕනේ. මෙන්න උදාහරණය. දැන් අපිට පේනවා අංක 4 තියෙන තැනට දැන් අපි අංක 1 දාගන්න. මොකද එයා තමයි පොතේ පිටිපස්සේ ඉන්නේ. අංක 1 තියෙන තැන කපලා අපි එතනට දාගන්නවා අංක 4. මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා ඉතාම සරලව. අංක 1 කපලා අපි අංක 4 දානවා. ඒ වගේම අංක 4 අංක 1 කපලා අංක 4 දානවා. Right. දැන් අපි බලමු 1 2 3 order එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට පේනවා 1 2 3 order වෙලා තියෙන්නේ මෙන්න මේ අතට. යනවා මේක අපිට පේනවා clockwise. මේ clockwise configuration එකක්. එහෙම නැත්නම් අපි යන ඔරලෝසු කටුව කැරකෙන පැත්තට තමයි මේක configuration එක ඇවිල්ලා තියෙන්නේ යනවා R. හැබැයි අපි swap rule එක අනුගමනය කරා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ swap rule එකට අනුව අපිට එන rotation එක නෙමෙයි සැබෑ rotation එක. මොකද යට කියනවා මේ බලන්න determine whether 1 2 3 arrange clockwise or counter clockwise on the page. අපි දැන් ඒක තීරණය කරා. ඒතර clockwise තමයි අපිට ආවේ. The correct configuration of the original molecule is opposite to the configuration from step 2. අය කියන්නේ අපි swap rule එක පාවිච්චි කළා නම් අපිට එන configuration එක නෙමෙයි සැබෑ configuration එක ඒක opposite එක. ඒ අනුව R නෙමෙයි මේකේ configuration එක S configuration වෙන්න ඕනේ. R configuration එක තමයි අපිට එන්නේ. හැබැයි අපි swap rule එක පාවිච්චි කරා මෙතනදී. එහෙමනම් අපි ගන්න ඕනේ ආගේ opposite configuration එක මෙයා S configuration molecule එක. Right. අපි හමු උදාහරණ අංක 4ට. උදාහරණ අංක 4ට ගියාම හතර අපි බලමු. දැන් ඔබ දන්නවා මෙන්න මේ දෙන්න ඉන්නේ wedges දෙකක sorry dashes දෙකක මේ දෙන්න ඉන්නේ wedges දෙකක. right. අපි අංක දෙමු. bromine අංක එක ලැබෙන්න ඕනේ. oxygen ට නෙමෙයි fluorine ට අංක දෙක ලැබෙන්න ඕනේ. oxygen ට අංක 3 ලැබෙන්න ඕනේ. carbon ට අංක 4 ලැබෙන්න ඕනේ. දැන් ඔබට පේනවා අංක 4 ලැබිලා තියෙන්නේ dash එකකට නෙමෙයි wedge එකකට. මේ දින wedge එකක් මං කියුවේ අපිට නීතිය දාන්න පුළුවන් කොහොමද? ඩෑෂ් එකකට වැටෙනවා. ඒ කියන්නේ pointing into the page තැනකට වැටුනොත් විතරයි අපිට 1 2 3 clockwise හෝ anti clockwise නීතිය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දැන් මෙතන අංක 4 වැටිලා තියෙන්නේ අපිට ඩෑෂ් එකකට නෙමෙයි නංගේ මල්ලී wedge එකකට. මං හිතනවා ඔබට ඒක පැහැදිලියි. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? swap rule එක පාවිච්චි කරන්න ඕනේ. swap rule එක පාවිච්චි කරනවා මං පොතේ තලයෙන් ඇතුළේ ඉන්න කෙනෙකුට. අපි ඕනනම් 1 ගමු. දැන් 1 කියන එක්කෙනා ඉන්නේ පොතේ තලයෙන් ඇතුළට. තුන කියන එක්කෙනා ඉන්නේ පොතේ තලයෙන් ඇතුළටම තමයි. අපිට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැනට එක පාවිච්චි කරමු. එක කැපුවා. එක තියෙන තැනට හතර දැම්මා. හතර කැපුවා. හතර තියෙන තැනට එක දැම්මා. දැන් බලන්න 1 2 3 තියෙන්නේ මේ අතට. ඒ කියන්නේ anti clockwise. 1 2 3 තියෙන්නේ anti clockwise. 1 2 3 මේ අතර තමයි කැරකෙන්නේ. දැන් අපි දන්නවා swap rule එකට අනුව swap rule එක apply කරපු නිසා S නෙමේ සැබෑ configuration එක R වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඒකේ the correct configuration of the original molecule is opposite to the configuration from step 2. ඒ කියන්නේ step 2 එකේදී අපි මේක step 2 එකේදී ලැබෙන එක අපි මේක මාරු කරන්න ඕනේ අනුව මෙයාගේ සැබෑ configuration එක R වෙන්න ඕනේ. හොඳයි. අපි අමු උදාහරණ අංක 5ට ඔබට පුළුවන් මේක තනියෙන් කරන්න. කොහොම සරලයි. right. මෙන්න chiral center එක අපි ගමු. මෙයා අනිවාර්යෙන් එක වෙන්න ඕනේ. ඔබට ඒක පැහැදිලි. මෙතන ඉන්නේ කාබන් කෙනෙක්, මෙතනත් ඉන්නේ කාබන් කෙනෙක්. මෙතන කාබන් කෙනෙක් වෙලා ඉන්නේ හයිඩ්‍රජන් තුන්දෙනෙකුට. මෙතන ඉන්න කාබන් කෙනෙක් වෙලා තියෙන්නේ තවත් කාබන් කෙනෙකුට සහ හයිඩ්‍රජන් දෙකකට. දැන් අපි මේක පැහැදිලි කරා ඉතාම සරලව පෙර උදාහරණවලදී.
එතකොට දැන් අපිට පේනවා මේකේ ප්‍රයොරිටි දෙන්න ගියාම දෙවෙනි ප්‍රයොරිටි එක හම්බ වෙනවනේ මෙතෙන්ට තුන්වෙනි ප්‍රයොරිටි එක මෙතෙන්ට හතරවෙනි ප්‍රයොරිටි එක මෙතන මෙතනත් අපිට පැහැදිලිවම පේනවා සැප්රෝල් එක පාවිච්චි කරන්න වෙනවා මොකද ඩෑෂ් එකට නෙමෙයි අංක 4 ලැබිලා තියෙන්නේ රයිට් එහෙමනම් අපි අංක 4 කපල එක දානවා එක කපල අංක 4 දානවා දැන් අපිට පේනවා 1 2 3 තියෙන්නේ clockwise නේ R එක පැත්තට clockwise තමයි අපිට 1 2 3 තියෙන්නේ anu R configuration එක දැන් අපි R configuration එක නවත්තලා අපි ගන්න ඕනේ opposite එක මොකද අපි swap rule එක පාවිච්චි කරා ඒ නිසා මේකේ සැබෑ configuration එක S configuration වෙන්න ඕනේ කියන එක තේරුම් ගැනීම අතිශය වැදගත් කාරණාවක් right අපි යමු තවත් උදාහරණයක් සාකච්ඡා කරමු හොඳයි අපි ඊළඟ උදාහරණයට යමු ඊළඟ උදාහරණයට අනු අපි බලමු මේකේ අංක 1 අපි බ්‍රෝමින්ට දෙමු ෆ්ලුවරින් අංක 2 වෙන්න ඕනේ මෙතන ඉන්නේ කාබන් කාබන් සම්බන්ධ වෙලා ඉන්නේ කාබන් එකකට එක්කෙනෙකුට සහ හයිඩ්‍රජන් දෙදෙනෙකුට මෙතන හයිඩ්‍රජන් ම තුන්දෙනෙකුට ඒ අනුව ප්‍රයොරිටි අපි දන්නවා 1 2 සහ ලබා 1 2 ලබා දුන්නාට පස්සේ මෙතන අනිවාර්යෙන්ම අංක 3 වෙන්න ඕනේ මෙතන අංක අනිවාර්යෙන්ම 4 වෙන්න ඕනේ දැන් අපිට පැහැදිලිවම පේනවා අංක 4 ලැබිලා තියෙන්නේ පොතේ තලයෙන් ඇතුළට එක්කෙනෙකුට නෙමෙයි ඒ අනුව අපි අංක 4 ඉවත් කරන්න ඕනේ අංක 1ත් එක්ක ඒ අනුව මෙතෙන්ට අපි 4 දාමු මෙතෙන්ට අපි අංක 1 දාමු දැන් අපිට පේනවා 1 2 3 තියෙන මේ පැත්තට 1 2 3 කියන අපේ රොටේටඩ් පැත්ත R පැත්තටමයි තියෙන්නේ ඒ අනුව අපි ඒක R නෙමෙයි ගන්න ඕනේ ඒකේ ඔපොසිට් ඩිරෙක්ෂන් එක S configuration කියලා තමයි අපි ඒක ගන්න ඕනේ හොඳයි අපි 7 වෙනි උදාහරණයට යමු 7 වෙනි උදාහරණයේදී පැහැදිලිව පේනවා අයඩින් වලට අංක 1 බ්‍රෝමීන් අංක 2 ක්ලෝරීන් අංක 3 ෆ්ලුවරීන් අංක 4 පොතේ තලයෙන් ඇතුළට පොයින්ටින් ඉන්ටු ද පේජ් තියෙන ක්ලෝරින් අංක 3 අපේ නිසා 4 ඉවත් කරලා 3 දාමු 3 කපලා 4 දාමු දැන් අපි බලමු 1 2 3 තියෙන්නේ මේ අතට ඒ කියන්නේ 1 2 3 තියෙන්නේ S පැත්තර අපි දන්නවා R පැත්තර නෙමෙයි S පැත්තර කවුන්ටර් ක්ලොක් වයිස් තියෙන්නේ ඒ අනුව ඒකේ ඔපොසිට් ඩිරෙක්ෂන් එක අපි ගන්න ඕනේ R වෙන්න ඕනේ සැබෑ පිළිතුර S නෙමෙයි right අපි යමු ඊළඟ උදාහරණයට ඊළඟ උදාහරණයට ගියාම ඒකේ ප්‍රොඩක්ට් අපි බලමු කයිරල් සෙන්ටර් එක තියෙන මෙතන මෙතන කාබන් සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් 3කට මෙතන අපිට පැහැදිලි මෙතන පැහැදිලිවම මෙතන කාබන් කනෙක් වෙලා තියෙන තවත් කාබන් කෙනෙකුට සහ හයිඩ්‍රජන් දෙදෙනෙකුට මෙතන ඔක්සිජන් ඉන්නවා මෙතන කාබන් කාබන්ම 3 දෙනෙකුට සම්බන්ධ වෙලා තියෙනවා හොඳයි අපි දන්නවා ඔක්සිජන්ට සම්බන්ධ වෙච්ච අංක එක වෙන්න ඕනේ මෙතන අංක 2 වෙන්න ඕනේ මොකද කාබන්ම 3ක් තියෙන නිසා මෙතන අංක 3 වෙන්න ඕනේ මෙතන අංක 4 වෙන්න ඕනේ දැන් අපි ප්‍රයොරිටි ලිස්ට් එක ලබා දෙනකොට අපි කල්පනා කරමු පොතේ තලයෙන් ඇතුළට ඉන්නේ අංක 2 එතන අපි අංක 4 දාමු 4 තියෙන තැනට කපලා අංක 2 දාමු දැන් අපේ රොටේෂනල් සයිඩ් එක තියෙන්නේ 1 2 3 මේ අතට ඒ කියන්නේ S configuration තියෙන්නේ නමුත් අංගයේ මල්ලේ අපි දන්නවා මේකට swap rule එක පාවිච්චි කරපු නිසා මේකේ සැබෑ configuration එක R වෙන්න ඕනේ. හොඳයි. අපි යමු උදාහරණ අංක 9ට. 9ේදී අපිට පේනවා iodine අංක 1, bromine අංක 2, chlorine අංක 3 සහ fluorine අංක 4. 4 තියෙනවා ඔබට පැහැදිලිවම පේනවා පොතේ තරින් ඉදිරියට ඇවිල්ලා. එයානෝ අපි මොකද කරන්න ඕනේ? අපි swap rule එක පාවිච්චි කරමු. 4ට 1 දාමු, 1ට 4 දාමු. දැන් අපිට පැහැදිලිවම පේනවා හතර ඉන්නේ පොතේ තලයෙන් ඇතුළට ඒ අනුව 1 2 3 පිහිටලා තියෙන්නේ මේ අතට ඒ කියන්නේ ක්ලොක්වයිස් ගිහිල්ලා තියෙන්නේ නමුත් අපි දන්නවා swap rule එක පාවිච්චි කරපු නිසා නිවැරදි configuration එක අනිවාර්යෙන්ම S වෙන්න ඕනේ right අපි යමු අවසාන උදාහරණයට උදාහරණ අංක 10 උදාහරණ අංක 10 අපිට පැහැදිලිවම පේනවා NH2 නයිට්‍රජන් තමයි අංක 1ට එන්න ඕනේ මෙතනදී අපිට පේනවා හයිඩ්‍රජන් 3කට කනෙක් වෙලා තියෙනවා මෙතනදී පේනවා C1කට සහ හයිඩ්‍රජන් 2දෙනෙකුට කනෙක් වෙලා තියෙනවා මෙතනදී CCH වෙන්න ඕනේ එහෙම බැලුවම අපි අංක 1 හරි අපි අංක 2 දෙන්න වෙන්නේ මේ ස්ථානෙට අංක 3 මේ ස්ථානෙට සහ අංක 4 මේ ස්ථානෙට ලබා දෙන්න ඕනේ දැන් ඔබට මතක ඇති මේ තියෙන ෆිෂර් ප්‍රොජෙක්ෂන් මොලෙකියුල් එක අපි දන්නවා ෆිෂර් ප්‍රොජෙක්ෂන් මොලෙකියුල් එක වෙජස් දෙක තමා මෙහෙම තියෙන්නේ ඒ අනුව මේ දෙක ඩෑෂස් දෙක වෙන්න ඕනේ ඩෑෂ් එකකට තමයි අංක 4 වෙලා තියෙන්නේ ඒ නිසා අපිට මේකේ swap rule එක පාවිච්චි කරන්න ඕනේ නැහැ අපි බලමු නිවැරදි පැත්ත කොයි අතරද කියලා සැබෑවින්ම තියෙන නිවැරදි පැත්ත 1 2 3 මේ අතර තියෙන්නේ ඒ අනුව අපිට වෙනවා S anti clockwise තමා මේක තියෙන්නේ මේක swap rule එක පාවිච්චි කරන්නේ මේක සැබෑ configuration එක විදිහට අපි හඳුනා ගන්න ඕනේ S configuration කියන එක
හොඳනංගේ මල්ලී ඔබට පැහැදිලි වෙති දැන් අපි උදාහරණ රාශියක් සාකච්ඡා කරා යම් යම් exceptions තියෙන කොහොමද S හා R configuration එක નિවැරදිව හඳුනා ගන්න කියලා හොඳයි මෙබඳුම තවත් වීඩියෝකින් හමු වෙමු අපි RS configuration එකේ තරමක් සංකීර්ණ උදාහරණ ඒදී සාකච්ඡා කරමු channel එක subscribe කරන්න ඔබට දිගින් දිගටම මේ වීඩියෝ නරඹන්නට හැකියාව තියෙනවා බොහොම ස්තුතියි